දෙස් විදෙස් අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ඔක්තෝබර් 24 වෙනිදා සිට කුවේත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පූර්ණ ධාරිතාවෙන් යුත් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු සමහර ගමනාන්ත වෙත ගුවන් ගමන් ගාස්තු මෑතකදී 50%ත් 200%ක් දක්වා පහත වැටි ඇති බවට වාර්තා වෙනවා. සංචාරක විශේෂඥයන්ට අනුව බොහෝ රටවල් දේශ සීමා නැවත විවෘත කර ඇති අතර දේශීය හා විදේශීය සංගත ප්‍රතිවිපාක අඩුවමින් පවතින අතර කුවේට් පුරවැසියන් සහ විදේශිකයින් සංචාරය කිරීමට උනන්දුවක් දක්වනවා. සීමිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් හේතුවෙන් ගුවන් ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව විශේෂඥයින් සඳහන් කරන අතර වසංගත ප්‍රශ්නයේ හේතුවෙන් ලෝ පුරා බොහෝ රටවල ගුවන්තොටුපළවල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සංචාරක සමාගම් වලට විශාල පාඩුවක් බවටත් වාර්තා වෙනවා. සංචාරක ප්‍රවීණයෙකු වන කමල් කප්ෂා මහතා ප්‍රවෘත්ති ඒජන්සියකට පැවසුවේ ප්‍රවේශ පත්‍රවල මිල 100%ට වඩා අඩු බවයි. එනම් පිටත් වන ගුවන් ගමන් සඳහා පමණයි. කෙසේ වෙතත් පැමිණෙන ගුවන් යානා ගාස්තු ඉහළ මට්ටමක පවතින බවටත් ඒ මහතා සඳහන් කරනවා. ඉල්ලුම සහ දීමනා මෙන්ම ප්‍රධාන මෙහෙයුම් වල පිරිවැය මත ගුවන් ගමන් ගාස්තු වලට විශාල වශයෙන් බලපානු ලබන අතර ගුවන් තොටුපළ මෙහෙයුම් සම්පූර්ණයෙන් නැවත ආරම්භ කිරීමට පෙර වෙන් කරවා ගැනීම 20%කින් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කෙරුවා.